ආයුබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් අදත් ඔබ හමුවන මම රවි ශිෂාර මදුවන්ත ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ජනපති දළදා සමිඳුන් වැඳ පුදා ගනිමින් මහනා හිමියන් බැහැදකි ජාතික පිරිවෙන් දිනයට සමගාමීව කුරුණෑගල කොටකන්ද ශ්‍රී රුවන් බෝධි මහා පිරිවෙනේදී රතන සූත්‍ර සජ්ජායනයක් බෞද්ධ ආමාද්‍ය ශාලෙන් දයේ දූපුතුන් වෙත විවරවන සිප් නැන දායාද පොසොන් පොහෝදා මැදවච්චිය ප්‍රාදේශීය රෝහල වෙත අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාගයක් සෑම වර්ෂයකම ජූනි මාස 19 වන දිනටේ දින ජාතික පිරිවෙන් දිනයට සමගාමීව දිවයින පුරා පිහිටා තිබෙන පිරිවෙන් විහාරස්ථාන මූලික කරගනිමින් ආශිර්වාදාත්මක පිරිත් දේශනාවන් දිවයින පුරා පැවැත්ුණා ඒ කොරෝනා වෛරසයෙන් අප මාතෘභූමිය ආරක්ෂා කර ගැනීමට හා සමස්ත රටවැසියන්ට ආශිර්වාද කිරීමේ අරමුණින් ඒ අනුව වයඹ පළාත කේන්ද්‍ර කරගනිමින් කුරුණෑගල කොටකන්ද ශ්‍රී රුවන් බෝධි මහා පිරිවෙනේදී පිරිත් සජ්ජායනාවක් පසුගියදා පැවැත්ුණා දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වූයේ විශේෂ රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතාගේ අධීක්ෂණයෙන් දිවයිනපුරා පිහිටා තිබෙන පිරිවෙන් 804 කමෙන්ම බෞද්ධ දසිල් මාතා අධ්‍යාපන ආයතන 11 කේන්ද්‍ර කරගනිමින් මෙම පිරිත් සජ්ජායනාවන් පැවැත්වුණු අතර සෑම දිනකම පසරු 6:30ට එය ආරම්භ වුවා පිරිද්දේශනාවේ වයඹ පළාත් වැඩසටහනද පසුගියදා කුරුණෑගල කොටකන්ද ශ්‍රී රුවන් බෝධි මහා පිරිවෙන මූලික කරගනිමින් පැවැත්ුණා අවස්ථාව සමගින් වයඹ පළාත් ප්‍රධාන සංගනායක ශ්‍රී ලංකා භික්ෂු විද්‍යාලයේ උපකුලපති පූජ්‍යපාද තුඹුල්ලේ සීලක්කන්ද නාහිමියන් හා කුරුණෑගල දිසාවේ ප්‍රධාන අධිකරණ සංගනායක පූජ්‍යපාද වලස්වැවේ රතනපාල නාහිමියන් ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නය ඇතුළු පිරිසක් එක් වුණා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේදී දළදා සමිඳුන් වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා දළදා මාලිගාව වෙත ගිය ජනාධිපතිතුමා දේවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතා විසින් පිළිගනු ලැබුවා අනතුරුව ජනාධිපතිතුමා මල්වතු මහා විහාරයේ වෙත පැමිණ මල්වතු විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානා හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා මල්වතු විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලදම්ම අනුනා හිමියන් හා අතිපූජ්‍ය නියංගොඩ විජසසිරි අනුනා හිමියන්ද බැහැදුණු ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් ඉදිකෙරෙන සංඝාවාස ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතුද නිරීක්ෂණය කළා ආ
ආර්ථික අපහසුතා හේතුවෙන් මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදයට අනුව අධ්‍යන කටයුතු සිදු කිරීම සඳහා විද්‍යුත් තාක්ෂණික පහසුකම් සපයා ගැනීමට නොහැකි වී සිටින දූදරුවන් 400 දෙනෙක් වෙත ටැබ් යන්ත්‍ර 400ක් ලබා දීමේ සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට බෞද්ධ මාධ්‍ය ජාලය සැලසුම් කර තිබෙනවා දැයේ දූපුතුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් උපකාර කිරීමේ මෙම දැවැන්ත ව්‍යාපෘතිය නම් කොට ඇත්තේ සිප් නැන දායාද ලෙසින් අධ්‍යාපනයේ ලැබීම සියලු දරුදරියන්ගේ අයිතියක් කොරෝනා වසංගතයේ හමුවේ පාසල් වසා ඇති පසුබිමක මාර්ගගත අධ්‍යන ක්‍රමවේදය ඔස්සේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට මෙරට දරුදරියෝ යොමු වී සිටිනවා කෙරෙහි විශාල බලපෑමක් ඇති කරයි යහ වන අයවන ශ්‍රේණියේදී ඔබ සෞඛ්‍ය පිළිබඳව බොහෝ පිරිසකට එලෙස අධ්‍යාපන කටයුතු සිදු කිරීමට පහසුකම් හිමිවුවත් ඇතැම් ප්‍රදේශවල සිසු දරුදරියන්ට මාර්ගගත ක්‍රමවේදයට අධ්‍යන කටයුතු සිදු කිරීමට නොහැකි වී ඇත්තේ ඒ සඳහා පහසුකම් සපයා ගැනීමට නොහැකි වී ඇති පසුබිමක් තුලයි පොතක් පෑනක්වත් මිලදී ගැනීමට නොහැකි තරමට පවතින දුෂ්කර ආර්ථික තත්ත්වයන් හමුවේ දරුදරියන්ට විද්‍යුත් සංනිවේදන තාක්ෂණයේ පහසුකම් ලබා දීම ඇතැම් දෙමව්පියන්ට සිහිනයක් දුෂ්කර ආර්ථික තත්ත්වයේ හමුවේ දරුවන්ගේ අධ්‍යාපනයේ අයිතිය ගිලිහී යාමට නොදී සිප් නැනදායාද මෙලෙස ක්‍රියාත්මක වන්නේ බෞද්ධ රූපවාහිනියේ 14 වැනි සංවත්සරයට සමගාමීවයි. ඒ සඳහා පරිත්‍යාගශීලී ඔබටත් දායකත්වය ලබා දීමට අවස්ථාව හිමිවනවා. ඔබ අපලද අධ්‍යාපනයේ අයිතිය රටේ ජීවනාලියට ලබා දෙන්නට එක්වන ඔබේ පරිත්‍යාගයන් බෞද්ධ පුණ්‍යාධාර අරමුදල නමින් නැති සම්පත් බැංකුවේ ගිණුම් අංකය 02-70-60-195 ලංකා බැංකුවේ ගිණුම් අංකය 04-81-2-19-68 මහජන බැංකුවේ ගිණුම් අංකය 17-61-2-130-46-69 යන බැංකු ගිණුම් අංක වෙත යොමු කළ හැකි වැඩි දුරතරතුරු සඳහා විමසන්න 01172158 01142422 07153920 ආර්ථික දුෂ්කරතා හමුවේ ගිලිහෙන සිප් නැන අපේ රටේ ජීවනාලියට දායාද කරන්නට එක් වෙමු ජාතික ලේ බැංකුව වෙත 150 වාරයක් තම රුධිරය පරිත්‍යාග කළ රණක්ෂිතයටපත් රණවිරුවන් සිරිපා කරුණා කරවීමේ සත්කාරයේ නිර්මාතෘ පූජ්‍යපාද දරණාගම සුමනරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ දවසරකට අධික කාලයක් රෝගාතුරව පසුවනවා මේ දිනවල උන්වහන්සේ අනුරාධපුර මහරෝහලේ ප්‍රතිකාර ලැබමින් වැඩ සිටින අතර එම ප්‍රතිකාර කටයුතු වලට උපකාර කිරීමට කැමති පරිත්‍යාගශීලීන් වෙනම් මේ ඒ සඳහා සුදුසුම අවස්ථාවයි අපි අද මේ පොළවේ කොන්ද කෙලින් තියාගෙන හිටගෙන ඉන්නේ අපේ ඒ වීරෝදාර රණවිරුව කරපු පරිත්‍යාගයේ කැපකිරීම නිසායි අද බොහෝ දිනකට මේ පිළිබඳව අමතක වෙලා නිරන්තරයෙන් රටේ ඒ පිළිබඳව මතයක් ගොඩනැගුවේ හැම වෙලාවෙම මේ බෞද්ධ ආමාද්‍ය ජාලය නිරන්තරයෙන්ම ධර්ම දේශනාවන් වලදී පවා අපේ රණවිරුව සිහිපත් කරමින් සෙත් පතනම පුණ්‍යානුමෝදනා සිදු කරනවා ඒ නිසායි මගේ මේ පණිවිඩය රටට ලබා දෙන්නත් බෞද්ධ ආමාද්‍ය ජාලය තෝරාගත්තේ අපේ නායක හාමුදුරුව ඇතුළු මාධ්‍ය ජාලය ඒ වෙනුවෙන් අපිට ලොකු ඉඩකඩක් ලබලා දෙනවා ට්‍රාන්සිස් මයිලයිටිස් නම් රෝගී තත්ත්වයේ එක් ප්‍රභේදයක් හේතු වෙන දරණාගම සුමනරත්න ස්වාමින්ද්‍රයන් වහන්සේ රෝගී වී ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ. තාවකාලිකව මේ දිනවල අනුරාධපුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන උන්වහන්සේ නොබෝ දිනකින් අනුරාධපුර ආයුර්වේද රෝහලේ ප්‍රතිකාර කටයුතු සඳහා යොමු වීමට නියමිතයි. උන්වහන්සේගේ උපස්ථාන කටයුතු වෙනුවෙන් දෛනිකව සහායට පුද්ගලයෙකු අවශ්‍ය වන අතර ඒ සඳහා ගෙවීමක්ද සිදු කළ යුතු වනවා.
රණක්ෂිතයට පත්තර වනවිරුව සිරිපා කරුණා කරවීමට උන්වහන්සේ අකණ්ඩව වසර 20කට ආසන්න කාලයක් කටයුතු කළේ මහත් වෙහෙසක් තරමින්. එසේම ආදර්ශයෙන්ම රුධිර පරිත්‍යාගයේ වටිනාකම ජනතාව වෙත සමීප කළ සුමන රතන ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රතිකාර කටයුතු සඳහා මූල්‍යමය උපකාරය අවශ්‍ය මේ මොහොතේ උපකාර කිරීමට ඉදිරිපත් වන පරිත්‍යාගශීලීන්ට 077 726 182 යන දුරකථන අංකය අමතා වැඩිදුර තොරතුරු ලබා ගත හැකි. පොසොන් සතිය මූලික කරගෙනමින් දිවයින පුරා වැඩසටහන් පැවැත්තුණා. සම්පූර්ණ පසලොස්සක පොහෝ දිනයට සමගාමීව මැදවච්චිය ප්‍රාදේශීය රෝහලට කලක සිට අඩුවක් පැවති උපකරණ කිහිපයක් අනුරාධපුර මහනගර සභාවේ උපනගරාධිපති බුද්ධික පේමදාස මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ලබා දුන්නා. එමෙන්ම පොසොන්පුර පසලොස්සක පොහෝදා පනවා තිබූ සංචරණ සීමා හමුවේ පවුලේ කුඩා දරුවන් එක් කරගනිමින් පැවැත්වූ බොදුගී ප්‍රසංගයක් හැටන් රුවන්පුර ප්‍රදේශයෙන් වාර්තා වුණා. ගම්පහ මැදගම සිරි සුනන්ද දහම් පාසලේ 2020 ශිෂ්‍ය නායක සංසදයේ විසින් සංවිධාන කළ සිරි සුනන්ද ඔන්ලයින් පොසොන් බොදුගී සරණියද පොසොන්පුර පසලොස්සක පොහෝදා රාත්‍රියේ පැවැත්තුණා. දේවානම් පිටිස රාජ්‍යමාගේ රාජ්‍ය අනුග්‍රහයෙන් ගම් නිගම් ගම් සින් උතුම් පොසොන් පොහෝ දිනයයි ශ්‍රී ලාංකික රටවැසියන් උදෙසා තේරවාදී නායකත්වයේ ලැබුණ පමණින්ම ඔහු සාර්ථක නායකයෙක් වන්නේ නැහැ. වර්තමානයේ රටේ පවතින තත්ත්වය හමුවේ මැදගම සිරි සුනන්ද දහම් පාසලේ ශිෂ්‍ය නායක සංසදයේ එත් සමගින් අදට නියමිත සන්දේශයේ පුවත් විකාශය නිමාවට පත් වෙනවා. YouTube සහ සන්දේශයේ Facebook පිටු ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් ඔබට දිනපතා එක් විය හැකි. ඔබ සැමට සුබ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.